13 ඉදිරි ලෝක උසුලන් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පළමු තරගය පැවැත්වුණා. ඒදීම තරගයේ ලෝක වාර්තා වගේම එක්දින ලෝක උසුලන් තරග වාර්තාද අලුත් කරමින් වත්මන් එක්දින සූර්යයන්ව පරාජයට පත් කරමින් වත්මන් එක්දින අනුසූරයන් එම තරගයේ පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තබාතිබු වාර්තා දෙකක් බෙදෙලීමට නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිටිකරු වගේම අංක 3 පිටිකරුට හැකියාව ලැබුණා. ඒ එක්දින ලෝක උසුලන් තරග ඉතිහාසයේදී හඹා යාමකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන ටීඑම් ඩිල්සන්ව උපුල් තරග ලකුණු 231 වාර්තා වගේ මුකුමා සංගක්කාරාගම ලහිරු තීරමාණ තබා තිබු ලකුණු 212 වාර්තාක සම්බන්ධතාවයන් දෙක තමයි මෙන්න මේ විදිහට ඩෙවන් කොන්නේ වගේම රවෙන්ද්‍රන් ඊයේ පිළිහෙළුවේ ඒ නොදෙවි ලකුණු 273ක සම්බන්ධතාවයක් පවත්වනවා. ඊටත් අමතරව ඊයේ දිනේදී රවෙන්ද්‍රන් ලබාගත් සතකයේ කියවෙන්නේ නවසීලන්තය වෙනුවෙන් එක්දින ලෝක කුසලන තරගාවලියකදී ලාබාලතම ක්‍රීඩකෙක් ලබාගත් සතකයේ ලෙසයි. ඉතින් මේ විදිහට ඊයේ දිනේදී වාර්තා තබමින් පළමු තරගයේ නිමාවට පත්වෙද්දී මූලික වටේ තරඟ 45 දෙවන තරගයේ අද පැවතීම නියමිතයි. ඒ තමයි පකිස්තානු කණ්ඩායම නෙදර්ලන්ත අතර තරගයේ. එම තරගයේ අද පස්වරු දෙකට නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ ආරම්භ වීම නියමිතයි. ඒක දිනේදී 1996 එක්දින ලෝක සෝරතාව දින ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තුන්වන තරගයේ ලෙස දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කිරීම නියමිතයි. ඊටත් අමතරව හෙට දිනේ තවත් තරගයක් තිබෙනවා. ඒ බංග්ලාදේශ අෆ්ගන් තරගය. ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව අතර තරගයේ පැවතෙන්නේ දිල්ලියේදී. ඉතින් මෙම තරගයේ වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සහගත ක්‍රීඩකයන් කීප දෙනෙක්ම ක්‍රීඩා කිරීම නියමිත බව තමයි වාර්තා වෙන්නේ. ඊට අමතරව සනත් ජයසිරි වගේ මාව නැතපත් කුසදැනි පෙරේරා ගැන මෙන්න මේ වගේ කතාවක් ඊයේ පැවති සිරස වැඩසටහනේදී ප්‍රකාශ කර තිබුණා. ඒ තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිටිකරුවන් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් කියන වගේ. ඒ කියන්නේ වේගයෙන් ලකුණු රැස් කරන පිටිකරුවෙක් වගේම එක්කන්තයක ස්ථාවර වෙමින් ලකුණු ලබා ගන්නා ක්‍රීඩකයන් දෙදෙනෙක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භ කිරීමට වඩාත්ම ගැළපෙන බවට තමයි ඔවුන් ප්‍රකාශ කරන නිසා තමයි ඕක කිව්වේ ශ්‍රී ලංකා ආරම්භක පිටිකරුවන් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් කියලා. ඉතින් ඒ බ්‍රෑන්ඩ් එකේ නම දුන්නේ ඔවුන් කුසල් ජනිත් පෙරේරාටයි. සනත් වගේ මාවන් යන දෙදෙනාම කියන්නේ කුසල් ජනිත් පෙරේරා පැතුම් සමගින් ඉනිම ඇරඹීම වඩාත් යෝග්‍ය බවයි. ඉතින් ඒ දේ හිට පැවතර තරගයේ ශ්‍රී ලංකාවට එකතු වෙන සුපිරිම ක්‍රීඩකයන් ලෙස අපට හඳුන්වීමට හැකියාව ලැබෙන්නේ මහේස් තීක්ෂණ වගේම කුසල් ජනිත් පෙරේරා. ඊටත් අමතරව වත්මන් එක්දින නායකයත් හෙට පැවතුන තරගයේ ක්‍රීඩා කිරීම නියමිතව සිටිනවා. යම ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන සංයුතිය සැකසීමේදී මහේස් තීක්ෂණගේ පැමිණීම දසුන් ශානකට ගෙන එන්නේ අමතර වාසියක්. මන්ද ඔහු තමයි කාලයක් සිටම එක්දින තරගවලදී ආරම්භක පන්දුයවන්නාගේ වගකීම ඉටු කළේ. ඉතින් ඔහුගේ පැමිණීම නිසාම ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පන්දුයවන්නාගේ වගකීමත් ඔහු අතින් ඉටු වෙනවා. කොහොමුණත් හෙට පැවතුන සංයුතිය තන තීරුව අනුව හෙට පෙරවරුවේදී නම් කිරීම නියමිත බව තමයි අපට දැනගන්න ලැබෙන්නේ. කොහොමුණත් මේ වන විටත් මාස්ටර් මයින්ඩ් හිවත් මහේල ජයවර්ධන කන්සල්ටන්ට් එහෙම නැත්නම් උපදේශකෙක් විදියට ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එකතු වෙ තිබෙනවා. ඒක ශ්‍රී ලංකාවට ගෙන එන්නේ අමතර වාසියක්. වේගපන්දු උපදේශකෙක් විදියට ලසිත් මාලිංගවත් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙනීමට හැකියාවක් ලැබුණොත් ශ්‍රී ලංකා වේගපන්දු යන්නන්ට අමතර ජවයක් ලැබෙනවා නෝනුමාන. මන්ද මේ වෙනටත් කුසල් මැන්ඩිස් ඔහුගේ රිද්මේට පැමිණ තිබෙන නිසා දසුන් ශානකත් ඔහුගේ රිද්මේට ඉක්මනින්ම පැමිණුණොත් අනිවාර්යයෙන්ම ජයග්‍රහය රැල්ලක් නැවතත් උදා වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ විදියට අපි බලාපොරොත්තු වෙන්නේ හෙට පැවතෙන තරගයේ ජයගෙන හොඳ ආරම්භයක් මෙවර එක්දින ලෝක කුසලාන්තුල ලබා ගන්නට අපේ කොල්ලන්ට හැකියාව ලැබෙන්න කියලා.